දෙවසරක ප්‍රගති හා ඉදිරි පිළිබඳ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මගින් පවත්වන මාධ්‍ය හමුවට එක්වෙමින් ඉමහතම් මේ බව කියා සිටියා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ යටතේ ඇති ආයතන කිහිපයක ප්‍රධානීන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී වුණා. පසුගිය වසර කිහිපය තුළ විශාල අභියෝගයන්ට මුහුණ දෙන, ඒ සඳහා විසඳුම් හොයන වකවානුවක් තමයි පැවතුනේ. ඒ සඳහා ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ කටයුතු සොයා බලන්නට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානීතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටු පහක් ක්‍රියාත්මක වුණා. ඒ කමිටු පහට අපේ සියලුම ආයතනවල නිලධාරීන්ගේ නායකත්වයත්, මෙම ශ්‍රේෂ්ඨයේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට දාළ සියලුම ප්‍රවීණයන්, කොන්ත්‍රාත්කරුවන්, ඔවුන් නියෝජනය කරන සංවිධාන සියල්ල සමග එකට එකතු වෙලා මේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ කඩා වැටීමෙන් මිදෙන්නට අවශ්‍ය වන ක්‍රියාමාර්ග විසඳුම් සොයන්න කටයුතු කෙරුවා. ඒ ඔස්සේ අපිට පුළුවන්කම ලැබුණා ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට අභියෝගයක් ලක්වෙන, ඒ සඳහා විසඳුම් ලෙස යෝජනා කළ හැකි යෝජනා 50ක් අපි එම කමිටුවල දායකත්වය අනුව සොයාගත්තා. එම යෝජනා 50න් ක්ෂණිකව ක්‍රියාත්මක කළ යුතු කළ හැකි ගරු ජනාධිපතිතුමාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ රජයේ අවධානය යොමු කළ යුතු ප්‍රධාන ශ්‍රේෂ්ඨ 14ක් පිළිබඳවත් නිර්දේශයන් ඉදිරිපත් වුණා. අපිට පුළුවන්කම ලැබුණා අපේ අමාත්‍යංශයේ හැටියට ගරු අමාත්‍යතුමාගේ මඟ පෙන්වීමෙන් එම කරුණු ඔස්සේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වන මුළු ජනගහනයෙන් 120%කට අධික ප්‍රමාණයකට බලපාන, රටේ සංවර්ධනයට 10%ක පමණ බලපෑමක් තියෙන ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය වන රජයේ ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්නට අපි මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලයට එම කරුණ ඉදිරිපත් කළා. ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය ඉතා ඉක්මනින් මෙම වසර නිමවීමට ප්‍රථම අවශ්‍ය වන මැදිහත් වීම සිදු කරලා ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය නම්වන්නට අපි කටයුතු කරනවා. නාගරික සංවර්ධන අධිකාරියේ මේ අවස්ථාව වෙන විට නාගරික බල ප්‍රදේශ 276ක් ප්‍රකාශිත පත් කළ තියෙනවා. එම 76න් නාගරික බල ප්‍රදේශ 99ක් සඳහා සැලසුම් සකස් කරලා ඒවා ගැසට් මගින් අපි ප්‍රකාශයට පත් කළා තියෙනවා. මේ වසර අවසානයේ වෙනකොට තවත් නාගරික සැලසුම් 22ක් ගැසට් කර ඉදිරිපත් කරන්නත් අපි සූදානම් කරලා ඒකට අවශ්‍ය කටයුතු කරමින් යනවා. සෑම වසරක් සඳහාම නාගරික බල ප්‍රදේශ සඳහා වසරකට තවත් නාගරික ගැසට් සැලසුම් 22ක් වශයෙන් කිරීමටත් කටයුතු කරනවා. අපි මේ ආයතනයේ බාර ගන්න අවස්ථාව වෙනකොට කොවිඩ් වසංගතයත් එක්ක විවිධ අපි පටන් ගත්ත ව්‍යාපෘති බොහෝ ව්‍යාපෘති අසාර්ථක වෙලා තිබුණා. නමුත් අද මේ වෙනකොට අපි සමත් වෙලා තිබෙනවා ඒ ව්‍යාපෘති සියල්ල නැවත පටන් අරගෙන ඉදිරියට යන්න. ව්‍යාපෘති 6ක් පමණ තිබුණා, නිවාස ව්‍යාපෘති, මෙයින් ව්‍යාපෘති 2ක් හැර ඒ දෙකෙන් අනිත් ව්‍යාපෘති අපි සියල්ල පටන් අරන් තියෙනවා. ඒ ව්‍යාපෘති දෙකෙත් අපි ඉදිරි මාසය තුළ වැඩ පටන් ගන්නට බලාපොරොත්තු වෙලා තිබෙනවා. මේ වෙනකොට අපේ ප්‍රධාන නාය ධාරාවල් 2ක් අපි හඳුන්වලා දීලා තිනවා ජනතාවට. එකක් තමයි රාජ්‍ය සේවකයන් සඳහා සේවාභිමානී ණය කියලා අපි ණය දෙනවා 116 පොලියට. තව අපි විසිරි ණය කිය. සියලුම අයට රටේ ජනතාවට ගන්න පුළුවන් ණය මුදලක් දෙනවා. ඒ ණය මුදල දෙන්නේ 112ක පොලිය. එතකොට 112ක පොලියකට මේක අපි දෙන්නේ ලංකාවේ කිසිදු වාණිජ බැංකුවකට, රාජ්‍ය බැංකුවකටවත් දෙන්න බැරි විදිහට. මොකද හේතුව සාමාන්‍යයෙන් 110ක වගේ මුදලක් දෙනකොට ඕනම වාණිජ බැංකුවක් දේපළ ඇපයක් ලබා ගන්න. නමුත් අපි මේ දේපළ ඇපේ නැතුව පුද්ගල ඇප දෙකක් රාජ්‍ය සේවකයෝ දෙන්නේ ගේ අප මත අපි මේ ණය බෙදා හැරීම දැන් කරමු.